ඔයා කොහෙද ඉන්නේ නංගා? මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද? ඔව් ඔව් කියන්න මිනුවක්කි ඕනේ දෙයක්. එහෙම කියලා කෙල්ල ෂේප් එකේ එතනින් නැගිටලා කඩෙන් එළියට ගියේ සිහෙන් පුදුමෙන් කෙල්ල දෙස බලන්න ඉද්දී. නංගා ඔයා හරි. ඔයා දන්නවද? මං දැන් සිහෙන් ගැන හිතන්න පටන් අරන්. මීනු කියද්දි කෙල්ලට දැනුනේ විශාල සතුටක්. ඕ වාව් මීනු අක්කි. ඒක නම් ගුඩ් නිවුස් එකක්. ඉතින් ඔයා දැන් ඒක සිහෙන්ට කිව්වද? රිතුකි හැමින් නැහුවේ කඩේ ඇතුළේ ඉඳන් කොල්ල තාමත් කෙල්ල දිහා හිපිය නොගහ බලන් ඉද්දී. නෑ නංගා, ඉස්සෙල්ලම මට එයාට එක අඟවන්න ඕනි. ඒත් මොකද්ද වගේ? ඔයා දන්නවනේ ඉතින්. එයයි මායි මෙච්චර කල් ආශ්‍රය කරේ යාළුවෝ විදිහට විතරයි. ඉතින් එක පාටම ආදරය. අනේ මන්දා, එයා මේක කොහොම පිළිගනීද? මට බයයි නංගා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා මීනු අක්කි. මං ඔයාට හොඳ අයිඩියා එකක් දෙන්නම්. කෙල්ල හැම කියනකොටම සිහෙන්න තෙන්ට ආවේ. කෙල්ල ඉක්මනින්ම මාත්‍රකාව වෙනස් කරද්දී. මීනු අක්කි, මං ඔයාට පස්සේ කෝල් එකක් ගන්නම්. හාද, මම මේ පොඩක් එළියට ඇවිත් ඉන්නේ. රිතුකි ඉක්මනට කෝල් එක කට් කරේ සිහෙන් දෙසත් හොරහින් බලමින්. මොකද තමසේ එළියට ඇවිත් මීනුත් එක්ක කතා කළේ? නෑ මේ ඇතුලේ හරියට සිග්නල් තිබුණ නෑ. ඒකයි. හ්ම්, අපි දැන් යමුද? කියමින් සිහෙන් බයික් එක ස්ටාර්ට් කළේ කෙල්ලත් නගිද්දී. ඇත්තටම සිහෙන් ඔයාලට මොනවද මීනු ගැන හිතෙන්නේ? කෙල්ල එහෙම හත්ති කොල්ල පොදමෙන් නෑදස හැරි බැලුවා. මොකක් තම්සට අමුක ඇවිලද? මීනු කියන්නේ මගේ හොඳ යාළුවෙක්. එච්චරයි, වෙන මොනවද? ඒ කියන්නේ ඔයාගේ හිතේ මීනු ගැන ලොකු තැනක් ඇති නේද? ඔව් තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒකි මගේ හොඳම යාළුවා නිසා. දැන් හරිද? අනේ ඉතින් මූට තේරෙන්නේ නැද්ද මම මේ අහන්න හදන දේ? ඇත්තටම මුගේ හිතේ මීනු ගැන කිසිම ලව් ෆීලින් එකක් නැද්ද? ෂිට්, ඒව නැත්තම් බලෙන් හරි මං ඒව ඇති කරන්න ඕනි. කෙල්ල බර කල්පනාවක දෙන්න නුවරට කිට්ටු කරද්දි හෙමින් හෙමින් පිනිකැට එක දෙක කඩා වැටුනේ හිරිපද වැස්සක් ඇදහැලෙමින්. සිහෙන් අනේ වහිනවනේ. ඔව් ඉතින් බයික් වල හපුවාම ඔහොම තමයි වැස්සට චුට්ටක් තෙමෙන්න වෙනවා. අනික තමසේ කොහොමත් වැස්සට තෙමෙන්න ආසයිනේ. ඇයි මතක නැද්ද? ඉතින් ඒ ගෙදර ඉද්දිනේ මේ මහපාරනේ. හරි හරි කුඩේ ඉහල ගන්නවා. අපි තව ටිකකින් හොටෙල් එකකට යමු. හ්ම්, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අපි මේ තකහණියක් නොවරාවේ හොටෙල් එකකට යන්නද? ආ, තම්සෙට පිස්සුද? වැස්ස ටික අපායනකම් විතරයි අපි හොටෙල් එකේ ඉන්නේ. ඊට පස්සේ දල්දා මාලිගාවට යමු. එහෙම කියලා සිහෙන් නුවරට සේන්දු වී විශාල නිවාඩු නිකේතනයක් ඉදිරිපිට බයික් එක නතර කරේ දෙන්නත් එක්කම ඇතුළට යද්දී. රූම්ස් දෙකක් ගන්න එහෙනම්. කෙල්ල කිව්වේ ඔරවලා. මොකටද රූම්ස් දෙක? අනේ මේ මට තමසෙත් එක්ක එක රූම් එකේ ඉන්න බෑ. ඉතින් බන් ටික වෙලාවකටනේ. කිව්වනේ රූම්ස් දෙකක් බුක් කරන්න. හරි හරි ඉන්නවා. මෙතන බොරුවට කෑ ගහන්න නැතුව. එහෙම කියලා සිහෙන් දෙන්නට වෙන වෙනම කාමර දෙකක් ගැනවම් කරේ. රිතුකි කොල්ලට ගස්සගෙනම කාමරේ කීයේ කරන් යද්දී. පොඩ්ඩක් රෙස්ට් කරලා ෆ්‍රෙෂ් වෙලා හැමෙනවා. තා බඩගිනි නම් මොනා හරි කාලත්. කියමින් සිහෙන් යන්න ගියේ ඔහුට වෙන්නෝ කාමරේට. අනේ මේ ඒ දේවල් ඔයා මට කියන්න ඕනේ. කෙල්ල කාමරේට ගිය වහාම වීනුට ඇමතුමක් ගත්තේ. ඉස්සෙල්ලා කියන්න බැරි වෙච්ච අයිඩියා එක ගැන ඇයට කියන්න. එයා දහසින් මීනුත් ගොඩක් සතුටු වුණා. කෙල්ලට ස්තුති කළා. රිතුකි මෝනත්සෝ දැන් චුට්ටක් රෙස්ට් කරේ ඇඳේ මදක් හාන්සි වෙමින්. ගමන් මහන්සියටම කෙල්ලට හැමම නින්ද ගිය නොදැනුවත්වම. වැස්ස මදක් පැවුවට පස්සේ සිහෙන් කෙල්ලට කෝල් කළේ දැන් එන්න කියන්න. ඒත් ඔහු ගන්න කිසිම ඇමතුමකට කෙල්ල සම්බන්ධ නොවෙද්දී ඔහුට දැනුනේ කියාගන්න බැරි තරම් විශාල පියාක්.
දැහැණියා තමසට මොකද උනේ ඔයි කොල්ලගේ හිස ගිනි ගත්තා තවත් බලන් ඉන්න බැරිම තැන සිහෙන් ගිහින් කෙල්ලගේ කාමරේ දොරට තට්ටු කළේ මොළ රෙස්ටෝරන්ට් එකම දෙවනක් වෙන්න තරම් මහා හයියෙන් දැහැණියා කතා කරනවා ඔයි දැහැණියා කීප වරක් මේක දිගට දොරට ගහද්දී ඍතු කිට හැරුණේ ඈ මදක් අන්දමන්දවේ කාමරේ දොර දෙස බලා සිටිද්දී කවුද යකෝ මේ දොර කඩන්න හදන්නේ ඉතින් යාළුවනේ කතාවේ ළඟ කොටසින් අපි ඉක්මනින් හමු වෙමු මේ කතාව රචනා කළේ අපේ මදසංග බස්නායක අයියා කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න ගින් එන්න මම ඔයාලගේ සුකිරි